හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් ඒ මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, ඇයගේ සොහොයුරා සහ එම දැරිය ගෙනවිත් බාර දුන් තැරව්කරු යන අය අගෝස්තු මස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලීමෙන් පසුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය කළේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම දැරියගේ මලසිරුර යලි ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියා. ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් වරිය අදාළ දැරියගේ මෘත ශරීරයේ ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර සිටියා. සැකකරුවන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ එම දැරිය පිළිස්සීමට ලක්ව රෝහල් ගත කළ අවස්ථාවේදී සත්‍ය කරුණු හිතාමතාම වසන් කිරීමට මෙම සැකකාරියගේ පියා ක්‍රියා කර ඇති ආකාරය පෙනී යන බවයි. මෙම සැකකරුවන් සමාජයේ යම් පිළිගැනීමක් සහිත ඉහළ පුද්ගලින් සමග සම්බන්ධකම් පවතින අය හේන් ඔවුන් මෙම අවස්ථාවේදී අප මත උදාහරණ ලැබුවහොත් සාක්ෂිවලට බලපෑම් කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම හෝ සාක්ෂි විනාශ කිරීමට හැකියාවක් පවතින හේන් අප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද මහේස්ත්‍රාත් වරිය විවෘත අධිකරණයේ සඳහන් කළා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ දැරිය පිළිස්සීමට ලක් වූ නිවසේ ගෘහ මූලිකය වශයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා කටයුතු කර ඇති බවත් ඔහුද මෙම නඩු කරේ සැකකරුවෙකු වශයෙන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටුවටකින් යුත් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුකරේ ළමා වහල් වෙළඳාම හා සබැඳී කටයුත්තක් බවත් මියගේ දැරිය නිවසේ මෙහෙකාර සේවයට අමතරව ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් ප්‍රකාශ වුණා. මෙම දැරියගේ මරණය සියදිවි නසා ගැනීමක්ද, එසේ නැතිනම් මිනි මැරීමක්ද යන බරපතල සැකයක් මේ වන විට හටගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම දැරිය සීමිට භාජනය වී තිබෙන්නේ ඉකුත් 3 වෙනිදා උදැසන 6:45ට වුවද ඇය රෝහල්ගත කර තිබෙන්නේ පෙරවරු 8:20ට පමණ බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා. මියගේ දැරිය රැඳී සිටි නිවසේ වාහනවලට සහ රියදුරන්ට කිසිදු අඩුවක් නොතිබුණු බවත් එසේ තිබේදී ඇය 19:90 අංකයේ දරන ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයක් පැමිණෙන තෙක් සිට ප්‍රමාද වී ඇය කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාම සැකකටයුතු තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළා. මෙම නඩුවේ සැකකාරියගේ පියාවන දෙවන සැකකරු විසින් මෙම දැරිය ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඇගේ නම ඉෂාන් යනුවෙන් සිංහල නාමයක් ලබා දී තිබූ අතර ඇගේ වයස අවුරුදු 18ක් වශයෙන් ලබා දී තිබූ බවත් ඔහු සිහිපත් කළා. මියගේ දැරිය නවාතැන්ගෙන් සිටි මඩුවක් වෙන ස්ථානයක ඇඳක් මත තිබී භූමිතෙල් අඩංගු බෝතලයක් සහ කොට්ටේ යට තිබී ලයිටරයක් සොයාගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මේ පිළිබඳ මියගේ දැරියට පෙර එම නිවසේ සේවය කළ මෙහෙකාර දැරියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙම නිවසේ භූමිතෙල් භාවිතා කිරීමක් සිදු නොවන බව ඇය විසින් සඳහන් කර ඇතැයිද කියා සිටියා. මේ පිළිබඳ සැකකාර රිෂාඩ් බදුදීන්ගේ බිරිඳගේ මවගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී තම නිවසේ රේදුරා විසින් මෙම භූමිතෙල් රැගෙන ආ බව ඇය ප්‍රකාශ කළත් රේදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් භූමිතෙල් නිවසට රැගෙනීම සිදු නොකළ බව සඳහන් කළේ යයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අවධාරණය කළා. සැකකාරිය වන රිෂාඩ් බදුදීන්ගේ බිරිඳ විසින් මුලින්ම ලබා දුන් කට උත්තරේ නූලක් පත්තු කිරීමට යමින් මෙම දැරිය පිළිස්සී ඇති බව ප්‍රකාශ කර තිබුණත් ඇය විසින් බොරැල්ල පොලිසියට ලබා දුන් තවත් කට උත්තරයක සිද්ධිය වූ දින අලුයම දැරිය කෑගසන ශබ්දයක් ඇසුණු බවත් පැමිණ බැලීමේදී ඇය පිළිස්සී සිටිනු තම දුටුබව සඳහන් කළේ යයිද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එ අනුව සැකකාරිය එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බවත් මේ බරපතල සැකයට තුඩු දෙන බවත් පෙන්වා දුන්නා. මෙම දැරියගේ දෙමව්පියන් ඉකුත් මාස 8ක කාල සීමාවද තුල තුන්වතාවක් ඇය දැක බලා ගැනීම සඳහා මෙම නිවසට පැමිණියද තම දියණිය හමු වීමට නිවසයන් ඔවුන්ට අවසර නොදුන් බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ඔහු පෙන්වා දුන්නා. මෙම දැරිය මියගිය පසු රිෂාඩ්ගේ නිවසේ සිටි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු විසින් මියගිය දැරියගේ සොහොයුරා අමතා මේක දුරගෙන යන්න අවශ්‍ය නැහැ, පොලිසිය යන්න අවශ්‍ය නැහැ යනුවෙන් බලපෑම් කර 50,000ක මුදලක් මුලින්ම ලබා දී ඇති අතර පසුව මල් ශාලා කටයුතු ඉටු කිරීම සඳහා තවත් 50,000ක මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. ඒ අනුව මෙම සිද්ධිය යටපත් කිරීමට ක්‍රියා කර ඇති ආකාරය මනාව පැහැදිලි වන්නේ යැයිද ඔහු පෙන්වා දුන්නා. වතුකරේ ජීවත් වන දිලිඳු දරුවන්, කොළඹ ප්‍රභූ පවුල්වල දරුවන් බලා ගැනීම සඳහා රැගෙන ඒමේ වහල් සේවා ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වෙන බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහි සමාජිකයෙකු වශයෙන් සැකකාර තැරව්කරු කටයුතු කරන බව අවධාරණය කළා. මෙම දැරියගේ රුපියල් 30,000ක වැටුප ඇයට හෝ ඇයගේ දෙමව්පියන්ට ඍජුව හිමි නොවන අතර එය සැකකාර තැරව්කරුගේ ගිණුමට යොමු වන අතර ඔහුයින් රුපියල් 10,000ක මුදලක් අඩු කරගෙන රුපියල් 20,000
දහසක් පමණක් ඇගේ දෙමාපියන්ට ලබා දී ඇතයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා. මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් බාලවයස්කාර දරුවන් 9 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අතරින් 2 දෙනෙකු මෙම නඩුවේ සිවවන සැකකරු වන රිෂඩ් බදෝදීන්ගේ බිරිඳගේ සහෝදරයා වන බව සියප්දීන් ඉස්මත් නැමැත්තා විසින් ලිංගික අතවරයන්ට ලක් කර ඇති බවත් ඒ අතරින් එක් දැරියක්ව දෙවතාවක් ඔහු විසින් දූෂණය කර ඇති බව කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. විත්තිය වෙනුවෙන් පෙනී සිටි අනිල් සිල්වා අනුජ ප්‍රේමරත්න සහ ගසාලි හුසෙන් යන ජනාධිපති නීතිඥවරු අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අධිකරණ හමුවට ඉදිරිපත් වී නැතයි තර්ක කළා. මහජන කැළඹීමක් පවතිනවා යන පදනම මත සැකකරුවන් රක්ෂිත බන්දනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් එම නීතිඥවරු තම සේවාදායකින් ඇප් මත උදාහරණ ලෙසයි ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීන්දු කළා. මේ අතර හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා එළඹෙන අගෝස්තු මාස 9 වනදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමට මෙලෙස බන්දනාගාර බස් රථයෙන් රැගෙන ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.